मेरी भी पटांग निश्चलपोड़ अनाउंसमेंट तीनों समय ओडी दान अति अभी शॉर्ट फिल्म अरा विना हतल पहा शॉर्ट फिल्म फालेलोम फनलोम ई थिंग विगत मैं टाइटल ई थिंग डिस्क्रिप्शन तीन ट्रेल लिंक तीन टिकट गण लिंक तीन टिकट तुम सी मेक अपे लोकम प्रोडक्शन लोकम बजेट कत्ती लोकम प्रोडक्शन टीम तीन दहाटन अगोस्त दहाटन मे इध नेशनल फिल्म कॉर्पोरेशन पुलवे लक सपोर्ट फिल्म बला पुल Flick Geeks Reviews program එකට පිළිගන්නා අද කාර්කී ඉන්නේ අපි මේ විජේබා කොල්ලේ බලපු ගමම්ම තමයි hot hot review එකක් දෙන්න තමයි යන්නේ අපි සිනමා එක වැළුවේ දැන් ඉතින් ශ්‍රී ලංකාවේ පළවෙනි 3D ෆිල්ම් එක ඔව් ඒක තමයි මුලින්ම කියන්නේ ඒක තමයි මුලින්ම කියන මොකද ඒක ලොකු achievement එකක් මේ මම හිතන්නේ ඒකත් අරගෙන හරියට කරලා තියෙනවා අන්න ඒක මත් කියන්නේ ටී ඒ කියන්නේ ඒ 3D කියලා හැමදේම 3D කරන්න ගියත් නෑ නමුත් 3D ඒ අර element එක හොඳට use කරලා තිනවා ඕන ඕන තැනකට විතරක් කරලා තියෙනවා මේ ෆිල්මේ cast එක ගැන කතා කරද්දී අපි දන්නවා හේමා රණසිංහ සේනාලි ෆොන්සේකා අශාන් ඩයස් බුද්ධික ජයරත්න චුලක්ෂි රණතුංග ඒ වගේ ලොකු cast එකක් තමයි මේකේ ඉන්න ඊට වඩා තව ගොඩක් කට්ටිය ඉන්නවා අනිවාර්යම කියන්න තමයි මේ cast එකේ acting ඒ performance එක අනිවාර්යෙන්ම අර characters වලට හරියන විදිහට ඒගොල්ලෝ කරලා තියෙනවා කිඳා performance එකෙන් ලොකු impact එකක් එනවා viewer ට ඔව් ඇත්තටම මම හිතුවේ දැන් poster එකක් බලලා ගියාම මම හිතුවා හේමා විතරයි මම හිතන මේ ඉන්න එහෙම ඇත්තටම නැහැ ඔක්ක character ඔක්කොම හරියටම space එකක් දීලා තිබ්බා ඒගොල්ලන්ට perform කරන්න මම හිතන direct ඉඩක් දීලා තියෙනවා direct එක ගැන කතා කරද්දී අපි දන්නවා direct කරලා තියෙන්නේ සුනිල් ආරියරත්න මහතා ඉතින් ඇත්තටම මට තේරුම් දෙයක් තමයි මේ film එකේ डिरेक्ट करला तीन विधि पेना एक गोडक एलिमेंट्स तीन गोडक एक्ट्रेस लगे मूवमेंट्स तीन इतना कैमरा का उना हेसर विधि देवल हर करला तीन कोऑर्डिनेट करला तीन बाबू डायरेक्टर आविल्ला हम पत्तर में गिल्ला तीन एक तो मैं इकने एक हर पेना मैं कहता है लंका हिस्ट्री फिल्म गोडक के विला तीन मेरे खाली हिस्ट्री फिल्म देखपुर नी ఫ్రెష్ గతియక్ మేకి తిబ్బగిల మట తేరునా ఐకన సినిమాటిక్ గతి వెడివాక్ మట తేరునా అంతక మేకిట ఇస్సల్ల మే అర సింగల్ ఫిల్మ్ బల్ల తిను అవే రజగాల ఫిల్మ్ మం బల్ల నే మేకై మం ఫస్ట్లీ అవే మం గోడక్ ఇంప్రెస్ ఉన ఓ ఇది కథావ గన గన్నానం ఎత్రమ విజయబా కొల్లే కియని విజయబా కొల్లే వటే గెతును కథావ అవే మం ఎత్రమ ఇది విజయబాగ కొల్లే విజయ కియనే మం ఇది ఏమా కియద మితగన విజయబా కొల్లే గన వితరక్ నేమే మే కథ ఎత్ర విజయబా కొల్లే వటే తమ కథ ఓ కథ కీప్ యాక్తిన స్టోరీ లైన్స్ కీప్ యాక్తిన సమాహలాట కనెక్ట్ వెనో సమాహలాట ఇక స్టోరీ లైన్ ఎక కన కాన్సంట్రేట్ వెనో మట గుడక్ మేక ఎత్ర లవ్ స్టోరీ యాక్ద కుమార్ అర విజయబా కొల్లే అర ఇన్సిడెంట్ ఎక తమ మెయిన్ ఇక వటే తమ కథ వయన్నే హెబై అర లవ్ స్టోరీ మేక కనెక్ట్ వెలా యానకొట మం ఇతనే ఏక ఏక అనితికే లవ్ స్టోరీ కత మే నికమ్మ నికమ్ లవ్ స్టోరీ నే మార కాంప్లికేటెడ్ ఏకనే ఎలిమెంట్స్ తీన గొడక్ ఎలిమెంట్స్ తీన సమార దెంగల ఇనవత్ యానో ఇది ఓ ఇన యానో మే ఏనట మే అర తోతే నార్మల్ నే మే మీట కలింగ్ ఆపు హిస్టరీ ఫిల్మ్ మేకర్ మోకే రొమాంటిక్ ఎలిమెంట్ కత తీనన అపి దన్న ఎచ్చరమ లోకు కాంప్లికేషన్ నేక్ నే నో మేకే లోకు కాంప్లికేషన్ కత తీన ఏకనే కథ ఫాలో కరండ్ ఓనే హర్న ఏకనే ఎత్రం తీరుం గన్నన మట సమహార దెంగల తిబునా 100%ක්ම තේරුන්නේ නැති සමහර ඉන්සිඩන්ට්ස් මට දැන් යාට මේ මන මට ඒක ඒක මම සිංහල තේරෙන්නේ රජ කාලේ සිංහල එච්චරම හැබැයි කොමර මට කතාව කැච් කරන්න පුළුවන් ඔව් ඒ වගේම තමයි මියුසික් ඒකේ දැන් අපි සාමාන්‍ය කතා කරනවනේ සිංහල මියුසික් ඒක සිංහල සින්දුව අරගත්තම පොඩ්ඩක් අර අර සිනිමැටික් ගතිය තියෙනවනේ අඩුයි කියලා හැබැයි මේකේ බලන්න ඇත්තටම අර අපි සාමාන්‍යයෙන් අර සිනිමැටික් ගතිය හරියට තිබුණා අර ඒක තියටර් එකේ බලනකොට තවත් එක පර්ෆෙක්ට්ලි තිබුණා අර මූවිස් වල
සමහර සොංග්ස් එන්නේ ඒක හරියට තිබුණේ මම ගොඩක් කැමති වෙන සොංග්ස් මටත් මටත් ෆීල් වුණා ඒක මියුසික් වලින් ලොකු පොඩි පංචකක් දෙනවා මේ සීන් එකට ඒ කියන්නේ ඇක්ටිං වලින් ලොකු අනිවාර්යම ලොකු දායකත්වයක් දෙනවා නමුත් මියුසික් එකත් අර පොඩ්ඩක් තව එක්ස්ට්‍රා පොඩි පංචකක් දෙනවා අන්තිමට හොඳන සිංහල කෙල්ලේ ඒ සිංහල තියෙන ඒකත් ආඩ් ඩිරෙක්ෂන් ඒ කියේ ඒ වගේ පීඩීඩ් ෆිල්ම් එකක් කරනකොට පර්ෆෙක්ට්ලි කරන්න ඕනේ නැත්නම් එක දෙයක් මොකක් හරි මිස්ටේක් වුණත් ඒක චාටර් වෙනවා හැබැයි අර ඒගොල්ලෝ යූස් කරන මේ අර දේවල් ඉඳලා වෙපන් ඉඳලා ඒගොල්ලෝ ඇඳුම් ඉඳලා පර්ෆෙක්ට්ලි ඒක කරලා තියෙනවා අනිම ඒ වගේම තමයි සිනිමෝටෝග්‍රැෆි පැත්තෙන් කියන එක ෆ්‍රේම් එකක් එකක්වත් අර අර දිගටම කට් කරන්න නැතුව එක සීන් එක දිගටම යන එක ඉතින් වන් ටේක් එකේ ඉතින් සමහර වෙලාවට එලිමන්ට්ස් තියෙනවා පොඩ්ඩක් වැරදින එලිමන්ට්ස් තියෙනවා නමුත් අතරම ගත්තොත් වන් ටේක් එකක් සාර්ථක වෙන්නේ පර්ෆෝමන්ස් එක මත ඉතින් පර්ෆෝමන්ස් එක හොඳ නම් තමයි වන් ටේක් එකක් හොඳ වෙන්නේ ඉතින් පර්ෆෝමන්ස් ගැන කතා කරද්දී අනිවාර්යෙන් ආයෙත් කියන්න ඕනේ හේමාල් සේනාලි අශාන් ඒ තුන්දර තමයි මේන් කැරක්ටර්ස් ප්ලේ කරන්නේ well done super සමහරවිට බලනත් ඇති මේ වීඩියෝ එක thank you බලනවා මේ ඇත්තම කියන්නෝනේ ඕගලන්ගේ පර්ෆෝමන්ස් එක තමයි මේ ෆිල්ම් එකේ අර ලොකුම එලිමන්ට් එක හැටියට තියෙන මිනිස්සු එන්නේ මේ පර්ෆෝමන්ස් එක බලන්න කියන එක තමයි මට තේරෙන්නේ අනිවාර්යෙන් බලන්න මේ ඔඩියන්ස් එකට අපි කියන්නේ මේ ෆිල්ම් එක නම් බලන්න ඕන ෆිල්ම් එක සමහර කට්ටිය මර කට්ටිය කියනවා පොඩ්ඩක් හිස්ටරි පැත්ත ගැනකොට පොඩ්ඩක් බෝරින් මේමයි දැන් අපිත් ඉන්නවා මිනිස්සු අපි ඔක්කොම අපි රිවිව් කරන්නත් පුළුවන් මිනිස්සු කමෙන්ට් කරන්නත් පුළුවන් හැබැයි මේ වගේ ෆිල්ම් එකක් කරන්න බෑ ඒක ඒක අමාරුයි හැබැයි අපි දන්නවා අපි දන්නා ඒක නේ ඒ නිසා මෙච්චර දුර ඇවිල්ලා තියෙන දැන් 3D වෙනකන් අපි ඇවිත් තියෙන කින් ලොකු achievement ඉතින් අනිවාර්යෙන් try කරන්න 3D වලින් බලන්න පුළුවන් ගොඩක් හොඳයි මොකද පොඩි extra experience එකක් එනවා එතනින් theater එකට ගිහිල්ලා බලන්න ලංකාවේ සිනමා එකට support කරන්න තමයි අපි මේ කියන්නේ මොකද මේක හොඳ film එකක් අපි කැමති මේ වගේ නිර්මාණ ලංකාවේ එනවනම් මොකද ඒක තමයි අපි බලාපොරොත්තු වෙන ලොකුම දේ ඉතින් try කරන්න විජය බකොල්ලේ බලන්න අවසන් වශයෙන් කියන බාන රේටින් එක. ඔව් අනිවාර්යෙන්ම මම ෆිල්ම් එක ගොඩක් එන්ජොයි කළා. මම ගොඩක් සතුටු වුණා මේ වගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් මට බලන්න පුළුවන් වුණාට. ඒ නිසා මම විජය භාගයේ කොල්ලලට මම 7 දෙනවා. 7 out of 10. ඉතින් මමත් ඇත්තටම මෙච්චර හොඳ වෙයි කියලා එක්ස්පෙක්ට් කරේ නෑ අවංකව කියනවනම්. අනිත් එක දැන් මම රේටින් එකක් දෙද්දි මම ලෝකේ තියෙන ඔක්කොම ෆිල්ම්ස් එක්ක තමයි කම්පෙයාර් කරලා බලන්නේ. දැන් ලංකාවෙත් කම්පෙයාර් කරලා බලද්දි 8.5 වගේ දෙන්න පුළුවන්. අපි අපේ normal rating එකට යනවා නම් මට පුළුවන් 7.8 වගේ ගානක් දෙන්න. ඉතින් 7.8 කියන එක නරක දෙයක් නෙමෙයි. ඇත්තටම ගොඩක් හොඳයි. enjoy කරන්න පුළුවන් film එකක්. history film එකක් වුණාට boring එහෙමකුත් element එකක් නැහැ. ටිකක් දිගයි. නමුත් අනිවාර්යෙන් enjoy කරන්න පුළුවන්. මොකද මේකේ story එක හැමදෙස්සම ගලාගෙන යනවා. හරි. එහෙනම් අපි තව review එකක් අරන් යන්නම්. එතකන් අපි ගිහින් එනවා. අනිවාර්ය ෆිල්ම් එක බලන්න අපි යමු නේද ඒක තමයි දැන් රැවෙලා තිනා මේ තව එකක් මේ 18 වෙනිදා එන්න අපේ ෂෝට් ෆිල්ම් එකක් තියෙනවා ඇවිල්ලා බලන්න මේ කියන්නත් යන්නේ විනාඩි 45ක ෂෝට් ෆිල්ම් එකක් ඉතින් මේකටත් ලොකු වේදමක් ගියා මේ ලොකු ටීම් එකක් ඉන්නවා ලොකු ප්‍රොඩක්ෂන් එකක් මේක ඉතින් ගොඩක් අපි ගොඩක් ඇප්‍රීෂিয়েට් කරනවා ඔයාලට එන්න පුළුවන් නම් ඉතින් try කරන්න එන්න ඇවිල්ලා අපිව හම්බෙන්න ඇවිල්ලා අපිට කියන්න මොකද හිතන්නේ කියලා ට්‍රේලර් එකේ ලින්ක් එකක් තියෙනවා රෙජිස්ටර් වෙන්න ලින්ක් එකක් තියෙනවා ටිකට් ගන්න ලින්ක් එකක් තියෙනවා ඔක්කොම තියෙනවා පල්ලා ගිල බලන්න හරි එහෙනම් අපි ඔන්න යනවා දැන් good night කරන්න bye බැලුවනේ බැලුවා දැන් තමයි බල්ලා දැන් තමයි බල්ලා වේ